3 independently movable blades and a lubricating strip with vitamin E and aloe vera. Get your professional shave today with Bic Flex 3. Hero Super Dancer Season 3 with Lifeboy Final 48. Avada aibo weva Dinakshan aibon aibon tharinda suba sandhyawak ewa e wage mai balagini nokulo hemotamat suba sandhyawak aibo weva. අලුත් දේවල් හිතන්න අලුතින් ජීවිතේ පටන් ගන්න අපි හැමෝම කැමති. එහෙම වෙනකොට අපේ ජීවිත ගොඩාක් ලස්සන වෙනවා. එහෙම නේද දිනක්ෂි? ඔව් අනිවාර්යයෙන්ම කාවිංග. මේ ලෝකේ දවසින් දවස වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේවල් එක්ක මිනිස්සු වෙනස් විදියට හිතන්න පටන් ගන්නවා. අන්න එහෙම වෙනස් විදියට හිතන්න පුළුවන් પરම්පරාවක් අපි ළඟ ඉන්නවා දිනක්ෂි. අන්න ඒ විදියට අලුත් දේවල් හිතන අලුත් සිතුවිලි වලට නිරන්තරයෙන්ම ඉඩකඩ ලබා දෙන මහා දැවැන්ත ප්‍රාසංගික වේදිකාවක් තමයි මේ Hero Super Dancer Season 3 කියන්නේ කාවිංග. අන්න ඒ නිසාම තමයි හිරු සතියන්ත සෙනසුරාදාවේ රාත්‍රියේ ළමයි වෙනුවෙන්ම ජාතිය මහා ප්‍රාසංග වේදිකාවට ඔබ ඔබේ ආදරය එන්නෙන්නම වැඩි කරන්නේ. අපි හැමෝගේම ආදරය ආශිර්වාදය මේ පුංචි නැක්ටුකාරයන්ට ලබා දෙන ගමන් අපි සූදානම් වෙන අදවසේ අපේ වැඩසටහන ආරම්භයක් ලබා ගන්න. අද දවසේදී අවසාන 48 දිනාට තීරීපත් වුණු දඟකාර පුංචි නැටුවන් 48 දෙනාගෙන් 6 දෙනෙක් අද රාත්‍රියේදී මේ ප්‍රාසංග වේදිකාව මත තරඟ වඳිනවා. අපේ මේ පුංචි නැට්ටුවන්ට ඔවුන්ගේ තීන්දුව తీරන ලබා දෙන්න අපි දෙන්නා නම් නෙවෙයි. ඒ සඳහා අපේ ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලය සූදානම් සිටින අපි දැන් සූදානම් වෙන්නේ ඔවුන්ව හඳුනා ගන්න. මුලින්ම සාම්ප්‍රදායික නර්තනයේ පීතෘ දායාදයෙන් ලද නර්තන ලාලිත්‍ය අය ප්‍රවීණ නර්තන වේදිනී උපුලි පනිබාර්ත. ප්‍රතිභාවෙන් ප්‍රභාවක් වූ නූතන නර්තන ශෛලියේ නර්තන ආරාධනාව පිළිගන්නේ හිමාලි සිරිවර්ධන. කර්මකාර නර්තනයේ නැව් මානයන් සොයා යන අපූර්ව නර්තන වේදියා සූ දුෂාන් පිරම. අපගේ ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලය අද දවසේ අපේ වැඩසටහන බොහොම ආදරයෙන් පිළිගන්නවා. කවිංග අපි දැන් සූදානම් වෙන්නේ අද දවසේ මේ වේදිකාව හොල්ලන්න සූදානම් ඉන්න ඒ පුංචි දඟකාරයන් 6 දෙනා කවුද කියලා හඳුනාගන්න. අනුප ජනනායන පොතු පිටිය සමාධි සෞම්‍ය මහනුවර ප්‍රශාන් දුල්මින කිරිඳිවැල නෙහාරා සෙව්වන්දි පානදුර මෙතුනි නෙහාරා ගාල්ල මෙවන් තේෂාන් මොරටුව. දවසේ හිරු සුපර් ඩාන්ස් සීසන් 3 මේ දැවැන්ත වේදිකාවේ නර්තන දක්ෂතාවයන් ඉදිරිපත් කරන සූදානම් ඉන්න අපේ පුංචි දක්ෂයින් 6 දෙනා කවෙක. අපි සූදානම් ඒ ජව සම්පන්න උද්වේගකාරී නර්තනයන් මේ වේදිකාව මත ගෙන හැර දක්වන්න ඔබ සූදානම් කියලා අපි දන්නවා. Judges, are you ready? Yes. Audience, are you ready? Teams, are you ready? Dinakshi, are you ready? Yes, Kavinga. කාලයට ඉඩ දෙමින් තාලයට සැරසෙමින් සූදානම් වන්නේ ජාතිය මහා ප්‍රාසංගික වේදිකාව මත සිට ආරම්භ කරන්න දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසංගික නර්තන අවකාශයේ අසම සම රියැලිටි ටෙලිවිෂන් සන්නාමයයි මේ හිරු සුපර් ඩාන්සර් සීසන් 3 with Lifeboy. Hero Super Dancer Season 3 with Lifeboy. මේ වේදිකාව මත නටන ඉන්න පුංචි දඟකාර නැට්ටුවන් දැක බලා ගන්න ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ඔබ බොහෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා දන්නවා. අපි දැන් සූදානම් කාවිංග අපේ ප්‍රථම තරග කරුවට මේ වේදිකාව බාර දෙන්න. පුංචි නැට්ටුවෙක් ඉන්නවා සාම්ප්‍රදායික නර්තනයක් තමයි ඉදිරිපත් කරන ඔහු සූදානම් ඉන්නේ. මම හිතන්නේ සූදානමකින් ඉන්නවා කාවිංග. ඔව් හොඳ ජවසි. ඉන්වන්ත වූ යා අමනාප වේදා අවලංගු කාසියක් වගේ පෙන් කෙරුවේ ඇයි මෙම මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ මං ලබා උපන් විදිහද මේ පූජා කරන්න මම ලඟ ඔයා නමින්
නන්න මළගයක් වෙලා නැහැ. නන්න මළගයක් වෙලා නැහැ මෙතන. මළගයක්. මළගයක්. මගේ මුළු ජීවිතේම මළගයක්. හයි. මං ආදරය කළ සියලුම පෙම්වතියන් මා ඇරගියා. අයියෝ. මූදේ ඉන්න එක මාළුවයිද අයියේ? මං මාළු කන්නේ නැහැ. අය වෙජිටේරියන්ද? නෑ මං චිකනේරියන්. චිකන් නේද? එතකොට එයා? එයා බාබේරියන්. එයා කළු අප්‍රිකානු ළඳක්. එයාව හම්බුනේ? එයාව හම්බුනේ යාගේ අම්මට. නෑ අයියට මට ළමයි හම්බෙලා නෑ. මං පිරිමියෙක් නේ. මේගොල්ලන්ගෙන් නම් මට පීඩක් නෑ. මේගොල්ලන්ගේ සාමාන්‍ය විද්‍යාවත් මේගොල්ලෝ දන්නේ නැද්ද කොහෙද? මේ ඔයා මේ කොහෙ යන ගමන් දාවේ? අනේ මං මේ ආතප්පාදක් නෑ ඉතින් ඉසෑරුණු අතේ යනවා. හරි හරි ඔය අඬන එක නවත්තලා. හරි හරි. අපි මේක බේර ගමු. එක්ක වාගේ නම් මොකද්ද? මගේ නම ඇත්තටම කියනවා නම් විරාජිත. මං ප්‍රේමයෙන් පරාජය වෙච්ච නිසා එක දිගටම ලෝකයා මට කතා කරන්නේ පරාජිත කියලා. හැබැයි හරි වේදිකාවට ඇවිල්ලා තියෙනවා. මොකද මේක දිනන වේදිකාව. ආ ඇත්තද? ඔව් එහෙනම් අපි බලමු මොකද අවශ්‍ය දේවල්. ඔය මලු දෙකේ මොනවද? මේ මලු දෙක පුරවලා තියෙන්නේ මගේ ආදරය. මේ ආදරේ මගේ පුරවලා තියෙන්නේ. හරි දැන් ඕක උස්සගෙන ඇවිල්ලා බරත් ඇදිනේ. අන්න අතනින් ගිහලා පොඩක් වාඩි වෙන්න. දැන් වාඩිලා ඉන්න. අනේ මට පිහිටක් වෙන්න පුළුවන්. පුළුවන් පුළුවන්. අපි මලු දෙකෙත් මොනක් තියෙන කියලා හිමීට ඇරලා බලමු. දැන් ආ නෑ නෑ ඔව්. පස්සේ බලමු නේ. බෑ බෑ ඔබලා බලන්න ඕනේ නෑ නේ ඇරලා බලන්න තියෙන දේවල්. අපි ඔව් ඒක ඔප්පු. හොඳට කිව්වා හරි. හරි. අයියා අතන ඉඳ ගන්නවද අපිත් එක්ක ඉන්නවද? මං අතනින් ඉන්නම් නේ. ඔයා පොඩ්ඩක් විවේක ගන්න අපි ඊට පස්සේ කතා බහ කරමු මොකද උනේ කියලා. මේක දිග කතාවක් මගේ කතාව ඔයාලා අහන්න ලෑස්තිද? ආසයි අර ළමයි නටල ඉවරන ඉවරනලට අපි කතාව පොඩ පොඩ කියමු. ඔය කඳුළු පිගිදගෙන යන නැත්නම් ඒකට අර දරුවෝ ටික අද සතුටෙන් ඉන්නේ මෙතන නටන්නේ ඒක නෝ නටන්න එපා. හරිද? පෙම් පහන නිවි පෙම් මල් පරවි ඇවිලේ හදේ ගිනි ජාලේ අපි එංගි එංගි බැදියාලේ අර කොච්චර දුකෙන් හිටියත් අපි ඔබව සතුටට පත් කරනවා අයියා. නේ බින්දිද නෝනා මල්ලි. හේතු වෙලා ඉන්න. අර පිටිපස්සේ මල්ලි බලාගන්න. කායික මයිතන අද්දවස අපිට වැඩ ගොඩක් තියෙනවා නේ කරන්න. බබාලගේ දක්ෂතාව බලන්න වගේම අපේ මේ අඬන බබාව නලවන්නත් අද අපිට වෙලා තියෙනවා. අද දවසේදී මුලින්ම මේ ප්‍රාසංග වේදිකාව බාරගන්නේ ප්‍රශාන් දුල්මින්. ප්‍රශාන් ඔයාට අද දවසේ තරඟ වදින්න ඔයා වගේම අති දක්ෂ බබාලා තව පස් දෙනෙක් ඉන්නවා. මොකද හිතන්නේ? සූදානම්ද තරඟයට? සූදානම්. සූදා වැඩ පෙන්නන්න තමයි ආවේනේ. ඔව්. All the best. ප්‍රශාන් දුල්මින්. කාමින්ග අපි ප්‍රශාන්ගේ අම්මයි තාත්තයි ඉන්නවා ඇවිල්ලා. අපි පොඩක් කතා කරලා බලමු. කොහොමද ප්‍රශාන්ගේ සූදානම තරඟයට සහ මේ වගේ බබාලාට මෙහෙම වේදිකාවක් හදලා දීපු එක ගැන මොකද හිතන්නේ? මුලින්ම හීරුස් ටීවී ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා අපේ දරුවන්ට මේ අවස්ථාව ලබා දුන්නට. දරුවා දක්ෂයි, ගොඩක් මේ හොඳට පුහුණු වීම කටයුතු වල යෙදෙනවා. දවසේ වැඩි හරියක් මෙයා නර්තනයේ තමයි, නර්තන පුහුණු වීම වල තමයි යෙදෙන්නේ. ඉතින් අද දවසේ මේ තරඟයට හොඳින් මුහුණ දීමට හැකියාව ලැබෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. දෙමෝපියන්ගේ ආශිර්වාදයෙන් සමගින් අද දවසේදී ප්‍රථම නර්තනය ජාතිය ළමා ප්‍රාසංග වේදිකාව මත සිට ඉදිරිපත් කරන්නේ ප්‍රශාන් දුල්මින්. ප්‍රශාන් දුල්මින කිරිදිවැල.
වාන දරි ලම්බෝදර දෙවි විසින්දරම් තා තකට තරි ගජතමි කිට ශිව පුත්‍ර නාමය බන්දම් අකුරු සතර තජ්ජි පොන්නම් සර් ගණනා තරකට බන්දම් සම්පන්නව ඉදිරිපත් කරා නම් දිනක්ෂි මම දන්නේ මේ පුංචි නැට්ටුවන් අපේ මේ පුංචි පැටව ඉස්සරහට මොනවා කරයිද කියලා. අපි කා දිහාවටද මුලින්ම යන්නේ කාවෙක? අපි යමු උපුලි මිස් දිහාවට. පුතා හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙනවා කියලා පේනවා. ඉස්සෙල්ලා පුතාගේ මවක් කිව්වා වගේ ඔයා හොඳට ඒකට කැප වෙලා තියෙනවා. දැන් මේ වේදිකාවේ හරි වැදගත් මේ පුංචි දරුවන් මේ තරඟෙට කැපවීම තුලින්ම සෑහෙන අධ්‍යයනයක් ලබනවා. ඉතින් පුතා ඒ කාලේ ඒකට මිඩංගු කරලා හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. පුතාගේ හරි ලස්සනයි, හරි දේශීයයි ඔක්කොම. මම පොඩි අවවාදයක් දෙනවා, පුතාගේ ටර්න්ස් වෙරි ගුඩ්. හැබැයි කැරකෙනට අත වැලමිට වැටෙන්නේ නැතුව ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම එක ගොඩක් අයගේ දකින දෙයක්, වැලමිට හදන්න ඕනේ කැරකෙනකොට. පුතාට ඒක හදා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. සුභවාදී, වෙරි ගුඩ්. ඇත්තටම ප්‍රශාන්, මේ ඔයාගේ අද මේ පළවෙනි ඉදිරිපත් කිරීමනේ නේද? ඒක හොඳ මට්ටමක හොඳ ප්‍රමිතියක තිබුණා. අපි ඒක තමයි හැම වෙලේම හිරුස් සුපර් ඩාන්සර් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ, ප්‍රමිතිය. මං හිතන්නේ ඔයාගේ මේ පළවෙනි ඉදිරිපත් කිරීමේ ප්‍රමිතිය හරිම උසස් තැනක තිබුණා. ප්‍රශාන්, ඔයා හොඳ නර්තනයක් ඉදිරිපත් කරා. උපුලි මිස් කිව්වේ නැති වුණාට මට හිතනවා සමහර තැන්වල ඒ සම්ප්‍රදායට තිබිය යුතු ඒ ජවයේ ඒ පය තියන්න ඕනේ, ඒ බර තියලා නැටුවේ නැහැයි කියලා මට දැනුණා. පුතාගේ හොඳ ටැලන්ට් එකක් තියෙනවා, වට ඇඟේ නර්තනයේ තියෙනවා. ඔයාගේ ටැලන්ට් එක එළියට එනවත් එක්කම සම්ප්‍රදායට ඒ අතික්‍රමණය කරන හානියක් නොවන විදියට ඉදිරිපත් කරන්න තව පොඩ්ඩක් ඒ හරියට ඉන්ග්‍රීඩියන්ස් පාවිච්චි කරන්න ඕනේ කියලා මට හිතුණා. ගුඩ් ලක්. Thank you. Hero Super Dancer Season 3 with Lifebuoy Final 48. Parajita. O Purai Aholo Vandarmi Milakale Aita Oba Premi. මම අර හග් එකක් දුන්නත් හරියන්නේ නැහැ. අනේ හරියන්නේ නැහැ. අයියෝ. කී දෙනෙක් කොහොම දුන්නද? දුන්නා ගියා. මේ ඒක නෙමෙයි. දැන් ඔයාලට මාව හරියන්නේ නැද්ද? අනේ අපේ. මාගේ අපි දෙන්නගේ උස එකයි. ඔය මෙයා ටිකක් උස එක පොරෝ ගන්න. නෑ මේ බලන්නකෝ. මේ දැන් අම්මෝ මේ ගෑනු ඔක්කොම අපි අන්දගෙන ඉන්නේ බලන් ගියා. අනේ බලන්නකෝ ඉතින්. දෙද මේ දෙක මොකද්ද කරන්නේ? මේ දෙක වැඩක් නෑ, වඩ මං ඉන්නවනේ. අනේ අම්මේ, ඔයයන් අසං කරන්න හොදේ. මොකටද? සාක්ෂියට. ඒ සාක්ෂියට අසං කරන්න ගොඩක් අය. බලන්නනේ කල් ගිහිල්ලා හරි එක්කෙනා හම්බුනා. ඔව්, තව ටිකක් ඉන්නේනවා හරියනවද කියලා බලන්න. මේ තව යනකොට තව කොටම වෙලා හිටින්ද? යන්න බෑ. හරි, මිස්ටර් පරාජිත, දැන් ඔයාගේ මුණට සතුටක් ආවනේ. අනිවාර්යෙන්. හරි. දැන් ඒ සතුට තියාගෙන අපි කතා කරන්න ඕනේ ඊළඟට ඉන්න අපේ පුංචි දඟකාර නැට්ටුවට. හරි. හරිද? අද දවසේදී වෙනස්ම වූ ශෛලියකින් තමයි ඔහුගේ නර්තනයන් ඉදිරිපත් කරන්න ලෑස්තිලා ඉන්නේ. ෂා. කවුරු කියලාද හිතන්නේ? මම හිතන්නේ අර ටිකක් අපිට වැඩි ටිකක් උස පුතේ. අන්න හරි. උස පුතේ. අපි මේ ආරාධනා කරන්නේ අද දවසේදී අනුප ජනනායන. අනුප ජනනායන. Take a seat, darling. Anup, kohomada ada sudanam?
හොඳයි අදමං කරන්න යන්නේ හිපොප්වලින් හිපොප්වල කන්ටෙම්පරරි වලින් පටන් අරන් හිපොප්වල චේන්ජ් වෙන ඇක්ටයක් කරන්න යන්නේ ඉතින් කරන්න අපිට හැමදාම වෙනස් වෙනස් විදිහේ දේවල් මේ වේදිකාවේ බලන්න පුළුවන් බලමු අම්මයි තාත්තයි මොකද හිතන්නේ කියලා මොකද හිතන්නේ මොනවද දැනෙන්නේ දෙමව්පියන් විදිහට මේ වේදිකාව තුළ තමුන්ගේ දරුවන් දක්ෂතාවයන් මේ මුළු ලෝකයටම පෙන්වනවා මේ තරම් දැවැන්ත ප්‍රාසංග වේදිකාවක් ලැබිලා තියෙනවා කැමති අදහසක් දැනගන්න තාත්තගේ මම හිරු සුපර් ඩාන්ස් වේදිකාව දකින්නේ දරුවන්ගේ දක්ෂතාවයන් ශීඝ්‍රයෙන් වර්ධනය කරන එය මුළු ලෝකෙටම පෙන්වන ඉතාම හොඳ වේදිකාවක් ලෙසයි ඉතින් මගේ පුතාගේ අවුරුදු 6ක පමණ නර්තන ජීවිතයේ ලොකු ආශාවක් තිබුණ මේ වේදිකාවේ නර්තනය කිරීමට අද ඔහුට ඒ අවස්ථාව උදා වෙලා තියෙන මට හරි සන්තෝෂයි ඉතින් මම මගේ පුතාටත් සියලුම දරුවන්ටත් සුභ පතනවා මේ අවස්ථාව ඉතා විශේෂ ලෙස දස්කම් පාන ලැබේවා කියලා ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි මේ වේදිකාව බාර කරනවා අනුප ජනනායනට අනුප ජනනායන පොතු පිටිය අනුප මට කියන්න තියෙනවා මාරයි. කිසේ
අනුප නර්තන එදනකට අපිට බලාගන්නට තේන හරි මේක අපි පි සැහල්ලු ගොතිය ඇති හරි හරි ඉලේසින් කරන මහලු දෙයක් නෑවගේ එතනම තමයි යාගේ මැජිකට හරිම අසිරු ඩාන්ස එකක් කරේ ඉතාමත් ලොකු කොරේග්‍රෆිකට ගියා යා ස්ටයිල්ස් ගුඩාරිගට ගියා මට යම්ස දෙකට පොඩි ඇඩ්වයිස එකක් දෙනවා නම් සැහැල්ලු බවට අර කකුල් දෙකේ ෆුට්වර්ක් එකේ තියෙන ස්ටෙඩීක් නැති නිගාම්ම එතකොට යම් කිසි අන්ෆිනිෂ් ගතියක් එනවා ඒක හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ වයසක් තියෙනවා ඒක කරගන්න ටයිම් එකක් තියෙනවා ඒව ටික කරගන්න පුළුවන් නම් ඔයා සු මං කැමති ඔය ආරම්භ කරපු විදියට මගේ ෆස්ට් පාර්ට් එකට තමයි මගේ හිත ගියේ හරිම රිලැක්ස් ඔයක විඳිමින් හදවතින්ම නැටුවා ෆස්ට් පාර්ට් එක මම මාර විදිහට රසවින්දා හැබැයි අර වේග රිද්මයට එනකොට චුටක් සැහැල්ලු වැඩි වගේ එකක් තියුණා ඒ අර කීප ප්‍රශ්නේ ඒක හදාගත්තොත් ඔඩ ලොකු ගමනක් යන්න පුළුවන් ඔයගේ ප්‍රසන්ටේෂන් එක වෙරි ගුඩ් හරි මහන්සියලා කොරියෝග්‍රාෆ් කරලා තිබ්බා ගොඩාක් ස්කිල්ස් තිබ්බා කිව්වාගේ ගොඩාක් ස්ටයිල්ස් තිබ්බා මම හිතන්නේ මේ වගේ වේදිකාවට ඔබ වැනි කෙනෙක් අවශ්‍යයි කියලා මම ෆුට්වර්ක් එක හරියට ඔයා ඉගෙන ගත්තොත් ප්‍රොෆෙෂනල් ඩාන්ස් කෙනෙක් වෙනවා ගුඩ් ලක් මිස්ටර් පරාජිත බලාපොරොත්තු වෙන්නේ මං මාව කසාද බැඳගත්තුත් කවුරු හරි එයාට කිසිම අඩුපාඩුවක් වෙන්න මං ඉඳ තියන්නේ හරි දැන් ඔයාගේ දුක නැති කරන්න අපි තව බුලට් එකකට මෙතනට එන්න කියලා අනිවාර්යෙන්ම හරිද පානදුරේ මේ චුට්ට දේවල් දැනගෙන ගමත්තාගෙන ඔයත් පානදුරේ නේ මේකනේ අපේ ගවල් ළඟ මෙයා නටනවා හතරාත්‍රි පාරදිගි ඒ කියන්නේ ඒ කියන්නේ පාරදිගේ නටනට යන්නේ නිකන් කඩේ ගියත් නටනට යන්නේ පානදුරේ එහෙමද පානදුරේ කියන්නේ ඒ වනේ පේන දුරනේ අපි මේ කතා කරන්නේ මේ වේදිකාව මත රෙන්න කියලා අපේ පුංචිම පුංචි නෙහාරා සෙව්වන්දි නෙහාරා සෙව්වන්දි ස්තුති බට් එක ඉන්නවා හදයි බුලට් එකක් සාවෙක නෙහාරා අද මොකද කරන්න යන්නේ ඔව් නෙවෙයි මොකද කරන්න යන්නේ අපි මාව මාසෝන් ඇක්ට් එක මහසෝන් ඇක්ට් එක මහසෝන් ඇක්ට් එක කරන්න යන්නේ ලෑස්තිද ඔව් මොදට පුරුදු නාද ඔව් 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 දිනක්ෂි මේ අම්මා ඇවිල්ලා ඉන්නවා අපි අම්මත් එක්ක කතා කරමු ටිකක් අම්මේ මොකද හිතෙන්නේ දූ පොඩි කාලේ ඉඳන්ම දූගේ හරි ආසාවක් තිබ්බා මේ වේදිකාවක ඩාන්ස් කරන්න මේ අවස්ථාව ලබා දෙන්න හිරු මාධ්‍ය ජාලවලට හදවතින්ම ස්තුති වෙනවා ඒ හදවතින්ම ලැබුණු ආශිර්වාදයත් එක්ක අපි සූදානම් මේ ප්‍රාසංගික වේදිකාව බාර කරන්න නෙහාරා සෙව්වන්දි ඔල් ද බෙස්ට් නෙහාරා ඔල් ද බෙස්ට් නෙහාරා සෙව්වන්දි පානදුර Thank you.
දිහට සොල්මන් දක්වමි පහසෝන දිහට සොල්මන් දරුවන්ට වෙන්වෙච්ච මේ ප්‍රාසංගික වේදිකාවේ විතරයි. ඉතින් මම හිතන්නේ අද දවසේ මේ බලපු නර්තනයත් අපිව මවිතයට පත් කරලා තියෙන්නේ වචන නෑ නේද කාවේ. මම මුකුත් කතා කරන්නේ නෑ. මම යනවා කෙලින්ම මිස්ගේ පැත්ත. මෙහාරා අපිත් විශ්මයට පත් වෙලා පුතා දිහා බලන් හිටියා. හරි ඇඩ්වාන්ස් ඔයාගේ කන්සෙප්ට් එක. ඔයා ගත්ත සංකල්පය හරි ඇඩ්වාන්ස්. මට පොඩි දෙයකට හිතුනේ පුතාට මේක මේ බර වැඩි කියලා මේ සංකල්පය. හැබැයි ඔයා හොඳට ඉදිරිපත් කළා. ඕක හරි විදිහට හරි හරි විසඳන් ඕස්වාහා. ඕක හරි මහාවත් ජීවන හරි. අන්තරේ මූණත් හරි ලස්සන, ඔයත් හරිම ලස්සනයි. පුතා නටනකොට ඒක ඒ වචන වලට ඕනි විදිහට මූණ පාවිච්චි කරන්න ගොඩක් උත්සාහ ගත්තා. හරි ඇඩ්වාන්ස්නේ අර කරපු දේවල් නේද? අර අතනින් ආපු හැටි, පොල් මල් ගහගත්ත හැටි, වට හොඳ ශක්තියක් තියෙනවා. හරි හොඳට ලස්සන ප්‍රසන්ට් කරනවා ඔයා. පුතා හොඳට ඉගෙන ගත්තොත් හොඳ නර්තන ශිල්පිනියෙක් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා ඉදිරියේදී. ඇත්තටම මේ නර්තන නිර්මාණය මේ කීපයකට අපි කඩා ගත්තොත්, කොටස් කීපයක් කරොත් මං කැමති ඔයාගේ මේ ආරම්භයට. ඔයාගේ හුරතල්කම, අවුරුදු 10ක මේ පුංචි බබෙක්, මේ පුංචි දරුවෙක්. එතකොට ඒ හුරතල්කම, මේ හැමදේම එක්ස්ප්‍රෙෂන්ස්, ඒ හැමදේම හරිම පර්ෆෙක්ට් තිබුණා. සුතු මුදුරස් තියත හරින් නැහැවුණු ගත සිත සිසිල. හැබැයි ඔයාගේ උත්සාහය, ඔයාගේ එඩිතරකම හරිම සාර්ථකයි. කරන්න කියලා තිබ්බ දේවල් වාට මේකේ පර්ෆෝමර් කෙනෙක් හැටියට වාට දීලා තියෙන වගකීමක් තියෙනවනේ මේකේ. වාට දීලා තියෙනවා හැම දෙයක්ම හරියම සාර්ථකව කරා. ඔයාට ඉතාමත්ම දීප්තිමත් ගමනක් තියෙනවා කියලා හිතනවා. මොකද ඔයාගේ නටනකොට ඔයාගේ ඒ ජවය, ඒ රිදම් එක, තියෙන ඕනේ ලයින්ස්, ඒ ලස්සනය ඔක්කොම තියෙනවා. ඔයා දවසක තරුවක් වෙයි කියලා හිතනවා. මං හිතන්නේ තරුවක් වෙන්නේ ඉස්සෙල්ලා මම ළඟට කතා කරලා ගත්ත සෙල්ෆි එක ගැන මං ගොඩාරියක් සතුටු වෙනවා. Hero Super Dancer Season 3 with Lifeboy Final 48 Mr. Parajita, this is your time.
අනේක තමයි තයි මේක නම් හොඳයි දැන් ඉතින් යන්න මං යන මං කිව්වනේ මම දැන් මේ ඔළුව ඇරිච්ච අතේ යන්න කියලා ඉතින් මං බැලුවේ දැන් මෙතන ඉන්නේ තේරුමක් නැහැ මේ නැටුම් බල බල හිටියට ඉතින් මගේ ඉරණම විසඳෙන්නේ නැහැ ඒ නිසා මම යන්න කියලා බැලුවා මේ යන්න කලින් අපිට පොරොන්දුනා මේක මොනවද තියෙන්නේ කියලා අපි හෙන්නනවා කියලා මේකේ තියෙන්නේ ඉතින් මගේ ආදරේ තමයි දෙන්නකෝ බලන්න අම්මෝ බලන්න දැන් මගේ ආදරේ ඕකේ නැහැ නේ මම බලන්න මේ මේ මොනවද මේ පරණ වෙච්ච ටිකට් නේ මේ තියෙන්නේ තනි කර මම මගේ මේ ඉරණංකාරියොත් එක චිත්‍රපටි බලපු ටිකට් අන්තිමට මේ ඔන්න ඔච්චර අන්තිමට මට ඉතුරුනේ. ඒ මොනවද? මේ සීනි පෙති. සීනි වැඩි වුණේ කොහොමද? සීනි වැඩි වුණේ අයිස්ක්‍රීම් කාලා. එතකොට එනේ එකනත් එක අයිස්ක්‍රීම් කෑව. ආ මොකද? එතකොට ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් වලට වැඩි වුණේ නැද්ද සීනි? උදේනවත් නෑ අනේ. නෝ අපි ඊට පස්සේ එන්න කියන්නේ තවත් අපූර්ව නර්තනයක් ඉදිරිපත් කරන්න පුංචි දඟකාර අපේ පුංචි දුවෙක්ට. හරියට හරි. කන්ද උඩ රටින් එන්නේ. ඇවිදගෙන ගන්ධ උඩ රටින් දැන් එන්නේ නටාගෙන නටාගෙන ඔව් මේ සමාධි සෞම්‍යා පුංචි බොනික් එකගේ නේද කාවින්ග ලස්සන්ට ඇඳගෙන ඇවිල්ලා තිනවා සමාධි ලෑස්තිද ඔව් කොච්චර ලෑස්තිද ගොඩක් ලෑස්ති කොහෙන්ද දෙන මට පහක් යේ හරි ඔයා මට පහක් දාන්න කලින් අර ඉන්නේ කවුද කියලා කියන්න මට ආච්චි අම්මා ඔයා වැඩිපුරම නටනවා බලන්න ආස ආචි දම්මද? ආචි. ආචි. ආචිත් එක නටන්න පුළුවන්ද? ආචිත් එක ඕන නටුමක් නටනවද? අපි පස්සේ ආචිවත් ගෙනලා පොඩි dance එකක් දාමු ආ. හා. හරි. ආචි නටන්න පුළුවන් නේ? පොඩි dance එකක් දාමු ආ. අම්මේ මොකද හිතන්නේ මේ වේදිකාව සහ ඔයාගේ දුවට ලැබිච්ච අවස්ථාව ගැන? ඇත්තටම ගොඩාක් සතුටුස වෙනවා මේ වගේ වේදිකාවක් මේ වගේ පොඩි දරුවන්ට මේ හිරු එකෙන් ලබා දුන්නට. මගේ දුව ගැන කියනවනම් එයා පොඩි කාලේ ඉඳන් ඩාන්සින් වලට හරි ආසයි. මේ වේදිකාව හොඳයි දරුවෙකුට අනාගතයට ඉදිරියට ඒකෙන් ඉඳ මම දරුවව සහභාගී කරා. සුබපතනවා ඉදිරියට යන්න පුළුවන් වෙන්න කියලා. ඒ සුබපැතීමත් එක්ක කාලයට ඉඩ දීලා තාලයට සැරසෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ අපේ සමාධි සෞම්‍යා. සමාධි සෞම්‍යා මහනුවර चलो शुरू करते हैं बाकी सारी फेक लगे देख तुझको ब्रेक लगे दूर दूर से ठीक है रानी पास आऊं तो सेक लगे पारा इतना हाई हुआ कि थर्मामीटर टूट गया सैया जी का टपक टपक के हाय पसीना छूट गया कैसी गुंडा कर दी है बंदी तू बेदर दी है सर्दी में भी कर दी है Y la cosa suena ra Scooby-Doo, pa-pa Y el boom
cosa suena ra. Scooby-Doo, papá. Y el pum, 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 pum. Y el pum, 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 pum. Y el pum, 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 pum. Pum, 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 pum. Y la cosa suena ra, 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 ra. Scooby-Doo, papá. Y el pum, 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 pum. Y el pum, 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 pum. Y el pum, 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 pum. Pum, 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 pum. Y la cosa suena ra, 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 ra. En el pum, 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 pum. En el pum, 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 pum. You don't know, eh? The boy's not hot. Man's never hot. සමාධි සෞම්‍ය සතුටුයිද දැන් හොඳට නැටුවනේ රයිට් අපි මුලින්ම යමු දුෂන්ත් මාමගේ පැත්තට දුෂන්ත් මාමේ මම ඇත්තට මේ ඇක්ට් එක දැක්කම මම මගේ පොඩි කාලේ මතක් වුණා මොකද මේ වගේ ඇක්ට් එකක් මම කරා හැබැයි මේ ස්ටේජ් එකේ නෙමෙයි ඇත්තටම පන්ති කාමරයේ ඉන්නේ ඔයාගේ එනර්ජි ඔක්කොම හරි ලස්සනයි ඔයාගේ නර්තනයේ යම් කිසි ෆිනිෂින් වල අඩුපාඩුවක් වගේ මට දැනුණා. ඔයාගේ ඇක්ට් එක හරිම ලස්සනයි. ඔයාගේ එක්ස්ප්‍රෙෂන්ස් හරි ෂෝක්. කොරියෝග්‍රාෆි සෑහෙන දෙයක් තිබ්බා. මම ටීචර්ද? මමද ඔයාට ගැහුවේ? මගේ ෆොටෝ එක දැක ගම මට ඔක්කොම අමතක වුණා. දැන් මතක නෑ මොකුත්. ඔයාගේ එක්ස්ප්‍රෙෂන්ස් හරිම ලස්සනට තිබුණා. ඔයා ඉදිරිපත් කරන්න මා හරි උත්සාහයක් දැරුවා. හැබැයි මේ කන්සෙප්ට් එක කොච්චර දුරට අපිට තේරුණාද කියන ප්‍රශ්නාර්ථය දෙනවා. හැබැයි ඔයා පුරුදු වුණ විදියට ඔයාගේ ඉදිරිපත් කිරීම යම් කිසි මට්ටමක හොඳට තිබුණා. පුතාට හොඳට පුළුවන් ඇක් කරන්න. ඔයාගේ මූණේ ලක්ෂණ හරි ලස්සනයි. ගතේව අනිත් එක කන්සෙප්ට් එක පුතාට ගැළපුණා. පොඩි දඩුවෙක්ට ගැළපුණා කරපු දේ. ෆිනිෂින් ටචස් ටික හදාගන්න ඕනේ. හැබැයි ඔයාගේ බොඩි වේව් එක හරි ලස්සනයි. හැමතිස්සෙම පොඩි ඒ කෑල්ල නම් හොඳටම කරා. පුතාට තව කල් තියෙනවා. සුබ පතනවා. හොඳට ඉගෙනගෙන තව ලස්සන ඒවා කරන්න. දැන් ඔයා ඇස් දෙක වහගන්නකෝ. හරි. දිනක්ෂ්මියාගේ ඇස් දෙක වහගන්න. දැන් අපි ඔයාගේ අලුත් පෙම්වතියව එක්කගෙන තමයි මේ හදන්නේ. අයියෝ ඇත්තද? ඔව්. ඔන්න හිතා ගන්නම් බෑ ඇත්තටම. ඔයා අපි හොයාගත්ත ඔයාගේ උසටම හරියන්නේ එක්කෙනෙක්. අනේ අම්මේ මට නම් හිතා ගන්නම් බෑ ඇත්තටම. මේ සතුරු කඳුළු දෙන්නේ. අනේ. මට නම් ඇඬෙනවා ඇත්තමයි. ඇඬෙනවා ළඟ යනවා දැන්. சுமந்த மல்வானே ஆதலைய சினாசனு பெனே பத்தும் பிஹிவெலா உருளுவலா டீச்ச ஹொதை நீந்து வா ஹொதை நீந்து தென் பவுனே ஆமே මට තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟ ප්‍රශ්නේ. ඇයි නැවත උස ප්‍රශ්නේද? අර පෝරුව ගහන්න වෙන තට්ටු දෙකටම දාන්න. එහෙනම් ඉතින් මේ මගුල තීන්දුයි ආපහු වෙනස් වෙන්නේ නැහැ. කාවින්ගේ පෝරුව ගහගත්තට ගමන්නේ හරි පැත්තෙන් නගින්න. එහෙනම් යන්න. කොහොම යන්න මේ අවක් යන්න කියලා මේ යන්න. අපි ඉන්න. හරි බයි. හරි ඒ දෙන්නට එහෙම ඉන්න කියලා දිනක්ෂි. ඔව්. දැන් ඒ කරදරේ ඉවරයිනේ. ඔව් ඉවරයි කොට මට ෂුවර් නැහැ කාවින්ගේ ආයිත් ඉඳලා. ආයිත් ඉඳ කියලා. අපි ඊළඟට එන්න කියන්නේ තවත් දඟකාර පුංචි නැට්ටු කාර්යයකට මේ ප්‍රාසංග වේදිකාව හැඩ කරන්න මේ නෙතුනි නෙහාරා. නෙතුනිත් අද දවසේ මේ වේදිකාව දෙවනත් කරන්න සූදානමින් ඉන්නවා වගේ එකක් මට පේනවා. කොහොමද සූදානම? හොඳට පුරුදු වුණාද? ඔව්. හරි නෙතුනි දැන් ඔයා නටලා ඉවරුණාට පස්සේ ඔයාට මුලින්ම කමෙන්ට් එක ඕනේ අර විනීෂ මණ්ඩලේ කාගෙන්ද? උප්පුලි මිස්ගේ. උප්පුලි මිස් කියයි එහෙනම් ඉවරුණාට පස්සේ. හරි. මෙතුණගේ අම්මයි තාත්තයි ඉන්නවා. කවුද කතා කරන්නේ? තාත්තේ කියන්න මේ වේදිකාවට.
මුලින්ම කියන්න ඕනේ හිරු ආයතන සභාපතිතුමා ඇතුළු පහළ සිටින සියලුම කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. හේතුව මේ වගේ වේදිකාවක් හදලා දීලා දරුවන්ගේ දක්ෂතාවල් පෙන්වන්න මාර්ගයක් හදලා දුන්න එකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. කියන්න මොන කාරණයක් තියෙනවා, ඒක තමයි මේ සුපර් ඩාන්ස වේදිකාවෙන්ද තමයි මගේ දුව මේ නර්තනයට යොමු වුණේ වඩාත්ම. හොඳයි, අපි බලමු නෙතුණි නිහාරට වාසනාව ලැබේවිද අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයෙන් නෙත සොරා ගන්න මේ වේදිකාවේ දැන් නෙතුණි නිහාරා. නෙතුණි නිහාරා ගාල්ල කියන්නේ අපි ප්‍රසන් කරන්න ඕනේ නැහැ මේ වැඩේ. ඒ දැන් කිව්වේ උපුලිමිස්ගෙන් ඕනේ කියලා පළවෙනි කමෙන්ට් එක. ආ ඕනේ. උපුලිමිස් නෙතුණි, ඔයා බලන්න ලැබීම සතුටක් ආයි පාරක්. ගිය පාර. මොකද ගිය පාර පුතා හොඳට මතකේ තියෙනවා මට. ඔයාගේ හරි ලස්සනට නැටුවා. ඔයාගේ අතපය ගැන මං හරියට වර්ණනා කරා ගිය පාරත්. පුතා හරි දක්ෂයි. පුතාගේ ඇඟ ඇතුළෙන්ම මේ රිදම් එක තියෙනවා. ඔයාට ඕනේ හරි ෆ්ලෙක්සිබල් දැක්කනේ අර නෑමුණ හැටි මාලක් කම් ගහපු හැටි. ගොඩාක් හොඳයි. හැබැයි මං චුට්ටක් කැමති තව මුල ටිකේ දෙවියන්ට ඒ ප්‍රණාමය තව ටිකක් පෙන්නලා නැටුවනම් හරියට මහ. ඉතින් සුභයි පුතා ඉදිරියට යනවා. සුභපත්. නර්තනයේ තියෙන මෙහෙ ලොකු නැට්ටුවෙක්ගේ නර්තනය
තාම හැබැයි කටහන්නම් තියෙනර පොඩි නිතිනිම තමයිනේ. ගැළවෙන්නේම නෑ වගේ. නර්තන හරිම ෂෝක්. අපි ඉතින් මේ ඇත්තටම වාව් දකින්න එක හරි සතුටින්. මේ විපුල මිස් කිව්වා වගේ පොඩි එහෙම් මෙහෙන් අතපසු වීම් ටිකක් වුණා. ඒක ඇරෙන්න වාගේ පර්ෆෝමන්ස් එක හරි හරි හයි ස්ටෑන්ඩඩ් එකක තියෙනවා කියලා මට හිතුණා. වෙරි ගුඩ්. ඔයා වගේම ඔයාගේ නර්තනය, ඔයාගේ මේ කොස්ටියුම් එක හැම දෙම හරිම ආකර්ෂණීයයි. හරිම ලස්සනට තිබුණා. මේ ඔයා වේදිකාවට ආවම ඔයා හරිම ලස්සනට අපිට පෙනුණා. ඔයාගේ මූණ, ඔයා පාවිච්චි කරපු විදිය, මේ මූණ හරිම ලස්සනයි. ඔයාගේ ඇතුළෙම ඔයා මේ නර්තනය විඳිමින් ඔයා ඒ විනය ඇතුළේ මේ නර්තනය ඉදිරිපත් කරයි. මේ මසුබ with Life Boy Final 48 දිනක්ෂ දවසේදී දනකාර පුංචි නැටුවන් 5 දෙනෙක් මේ වේදිකාවේ අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ විනිශ්චය වෙනුවෙන් තරග වැදුණා. තව එක් පුතෙක් ඉන්නවා. ඊට කලින් මිස ජයග්‍රාහි. විජයග්‍රාහි. විජයග්‍රාහි. අනේ අම්මා. ඒ පාරම මොකද? අනේ වැඩන්නේ මල්ලි කොයි මගුලත් එක වගේ තමයි. ඇයි ඒ? දැන් ඉතින් වලම්පිකන් ඕදුර වැඩෙන වෙන වැඩක් නැහැ ඉතින්. පුසියේ වැඩ. පුසියේට වැඩනවා මල්ලි. ඒ සම්පකාරෙන් හම්බෙන්නේ නැද්ද? සම්පකාරෙන් හම්බෙන්නේ. ඒවා ගුල්ල කාලා කියලා ගුටි කාලා. දැන් ඉතින් කුස්සියේ වැඩන වලම්පි වතුර ගේන්න යනවා මල්ලි. ඒ හැවෝට උහුම තමයි බඳිනකන් විතරයි. ඊට පස්සේ ඔයලේ තමයි. අනේ නටලා නටලා අරන් ගියානේ මල්ලි. ඒ මදුර නටන්නේ නැද්ද මේ? දැන් ඉතින් බැඳගත්ත බෙරේ ඉතින් ගහගන්න. බෙරේ ගහගෙන ඉන්නවනම් බලන්නේ නටන්නේ නැද්ද මේ? ඉගෙනනවා දඩියක් එහෙම නටන්න. ඔව් අඩියක් ගන්න හම්බුනේ නැහැ මල්ලි. ඒව තහනම්. දැන් එපයි කියලා තියන්නේ. ඔව් ඔව්. හරි 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 හරි. ඒව එපා කරන්න ඒව තහනම්. ඒ හොඳ නැති වැඩනේ. කවුද ඊළඟට ඉන්නේ නටන්න? ඊළඟට ඉන්නේ අපේ අවසාන වශයෙන් අද දවසේ ඉන්නේ බුලට් එකක් වගේ පුතෙක් ඉන්නේ. කවුද බුලට් එක? ඒ පුතා ගල්කිස්ස පැත්තෙන් එන්නේ. ගල්කිස්සේ? ඔව්. අම්මන්සේ. ඔව් කියනවා නම කියන්නේ. මම දන්නවා. මොකක්ද කියන්නේ? මෙවන් තේෂාන්. මෙවන් තේෂාන්. මෙවන්. අද දවසේ මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? සලටක් ඇන් හිප්හොප් ඇෆ්‍රෝ මික්ස් ඩැක්ට් එක. හරි අපි වැඩි කතා කරන්න නැතුව දිනක්ෂි ඇක්ට් එක බලමු. ඊට කලින් අපි ඔව් අපි අර පැත්තට යන්න. අම්මයි තාත්තයි වෙන්න ඕනේ ඉන්නේ. කවුද කතා කරන්නේ අපේ මේ අම්මා? හරි අපිට කියන්නකෝ මේ අත්දැකීම, මේ වේදිකාව, පුතාට ලැබිලා තියෙන මේ අවස්ථාව මොකද හිතෙන්නේ අම්මා කෙනෙක් විදිහට? ගොඩක් සතුටුයි. පුතා මෙච්චර දුරක් ආවේ ආගෙම දක්ෂතාවයේ උනන්දුව මත. දෙමව්පියන් විදිහට අපිට ගොඩාක් සතුටුයි, ආඩම්බරයි. හීරු සුපර් ඩාන්ස් වේදිකාව කියන්නේ දක්ෂ දරුවන් බිහි කරන වේදිකාවක්. පුතාට මම ඉදිරියෙන් ඉදිරියට යන සුබ ප්‍රාර්ථනා කරනවා. හොඳයි, ඒ සුබ ප්‍රාර්ථනාවත් එක්ක ජාතියේ ළමා මහා ප්‍රාසංග වේදිකාව මතක දවසේදී අවසාන දඟකාර පුංචි නැට්ටුවා මෙවන් තේෂාන්. All the best මෙවන්. මෙවන් තේෂාන් මොරටුව. Jump up to the top of LeBron. Ding dong, call me on my phone. Nice tea and I'll get my
ping pong. Cause Coupe, Quara, bring it from Holland to Ghana, UK, London to Naja, Angola, Cape Verdeana. Coupe, Quara, bring it from Congo to Zambia, Senegal up to Italia, nationwide even España. කමෙන්ට් එක ගන්න මිස්ටර් වීරමන්. හරිම අපූර්ව ඇක්ට් එකක්. ඔයාගේ ඇක්ට් එකේ මම ගොඩක් මගේ කරන්නේ ඔයාගේ තියෙන ඇටිටියුඩ් එක. ඇටිටියුඩ් එකේ හරිතනේ තිබ්බහම හැම දෙයක්ම අවශ්‍ය තැන්වලට ලස්සනට වැටෙනවා කියන එක ප්‍රූව් කරා ඔයාගේ ඩාන්ස් එකෙන්. ඕතොඩොක්සිටි කියන එක, කියන්නේ ඕතොඩොක්ස් කියන පොතේ විදිහකට නටනවා. ඒ කියන්නේ දැන් ඔයාදියා බැලුවාම නිකන් ඔයාගේ ස්ටයිල් එකක් කියලා නෙමෙයි පේන්නේ. මේක තමයි සම්මත ස්ටයිල් එක වගේ එකක් දැන්. ඉතින් ඒක උපතින්ම බේම එනවා කියලා කියන්නේ මාර වටින දෙයක්. මම ඒ ගොඩක් අගය කරනවා. Thank you sir. All the very best. Very good performance. මුලින්ම හිත ගියේ මගේ පර්සනැලිටි එකට. මොකද මේ අර මාර්ෂල් ආර්ට්ස් වලින් ස්ටාර්ට් කරපු ටික ඒක හරිම ලස්සනට ඔයාගේ පර්සනැලිටි එක අපිට ඒක පෙනුණා. ඒ වගේම ඔයාගේ ඊළඟ ස්ටෙප් එකේදී ඔයාගේ මේ ප්‍රාසංගික බව මේ ඔඩියන්ස් එක අල්ලගන්න, ඒ ආකර්ෂණීය දිනා ගන්න ඒ තිබුණු දෙයට මට හිතෙනවා අනාගතේ වෘත්තීයමය නැට්වර්ක් බිහි කරන පළවෙනි පියවර වෙන්න පුළුවන් කියලා. පොඩි නළුවෙක් ඇවිල්ලාද කියලා ස්ටේජ් එකට. ඔයාගේ ඒ ලක්ෂණ තියෙනවා. හරි, ඔයාට හොඳට ආයි කැචි, ඔයාට ඔඩියන්ස් එක ගන්න පුළුවන් පුතා. මමත් හරි කැමති හිමාලි කිව්වාගේ මුල කොටස, ඔයාගේ මාර්ෂල් ආර්ට්ස් වල අර එනර්ජි එක මෙහෙම අත්වලට පාස් කරපු හැටි හරිම ලස්සන. හරිම ඩිසිප්ලින්, හරිම ලස්සන. ඔයාගේ කොරියෝග්‍රාෆි එකත් හරි ෂෝ. මමත් හිතනවා අනාගතේ අපිට ඉතා වටින දක්ෂ නළුවෙක් සමග නැට්ටුවෙක් බිහි වෙයි කියලා. සුපර්. කවින්ද අද මේ රාත්‍රියේ අපි වර්ණවත් නර්තනාංග බොහෝමයක් දැක්කා. ඉතින් මම හිතන්නේ ලංකාවේ තියෙන එකම ප්‍රාසංගික වේදිකාව නෙමේ පුංචි දරුවන්ට හිතේ හැටියට දස්කම් පාන්න. ඉතින් මම හිතන්නේ ඒක උපරිම විදියට අද දවසෙත් මේ පුංචි තරු 6 දෙනා ලබා ගත්තා. අපි දැන් මොකක්ද අපි කරන්නේ? අපි දැන් අපේ අර ආපු අපේ පරාජිත දැන් විරාජිත වෙලා ඉන්නේ.
අර සමහර දේවල් තියෙනවානේ කොච්චර තිබ්බත් පස්සෙන් එනවා කියලා. දැන් ආයි පරාජිත වෙලා ඉන්න අපි දැන් තත්ත්වය කොහොමද කියලා පොඩක් අහලා බලමු. Please come. අරුම නගාරින්න බෑ. Yes. පොඩි සතුටුදායක මොනවා තියෙනවා. හරි සතුටුයි. හරිම සතුටුයි. බෞල් ජීවිතේ හොඳට ගෙවෙනවා. දැන් වලම්පිකන් හොදන්න. නෑ නෑ මම කුස්සිය වැඩ ටික හොඳට කරානේ වලම්පිකන් ටික හොඳට හේදුවට පස්සේ මට දැන් ප්‍රොමෝෂන් එකක් හම්බෙලා තියෙනවා. ඒ මොකද්ද? දැන් රෙදි හොදන්න. දැන් ලින්දගා ගානවා ගැලේ බටන් ගැලවිලා එන්නේ. රෙදි පතුරු කියලා දින්ද? හරි ඒ කියන්නේ දැන් ඔයා කොහොම හරි සතුටින් ඉන්නේ. මම සතුටින් අපෝ සතුටින් කුස්සියෙන් ලින්දගාවට අපි කොච්චර දෙයක්ද? අපි දෙන්නත් ඉතින් ඉඳලා හිටලා රෙදි හොදනවා. ඔය වගේ රෙදි නෙමෙයි. තමන්ගේවද අනුගේ? අනුගේවද අපි හොදනවා. හරි මිස්ටර් පරාජිත. ඔය අනිවාර්ය. අපි දැන් අපේ නෝ විරාජිත. සෝරි විරාජිත. දැන් විරාජිත. දැන් ආයි විරාජිත. දැන් ඉතින් හරි සන්තෝෂෙන් ඉන්නේ මොකද විරාජිත පරාජිත වෙලා දැන් ආපහු විරාජිත වෙලා මගේ ප්‍රාර්ථනාව ඉතින් අරාජික නොවි ඉන්න තමයි. හැබැයි අපේ ප්‍රාර්ථනාව නම් ඒක නෙමෙයි. ඔය හොඳට විවාහ ජීවිතය ගත කරගෙන යන්න දිගටම විරාජමාන වෙලා. අනේ සතුටුයි. හොඳයි එහෙනම් අද දවසේදී විනිශ්චය තිබෙන්නේ අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ අතේ අද දවසේදී. ඔව්. මේ දඟකාර පුංචි නැට්ටුවන් 6 දෙනාගෙන් 5 දෙනෙක් පමණයි වාසනාවන්ත වන්නේ ඉදිරි තරඟ වටේ සඳහා. කවුද ඒ තේරි පත්වන අපේ වාසනාවන්ත දඟකාර පුංචි නැට්ටුවන් 5 දෙනා? ඒ තීරණය කියන්න කලින් අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් ගන්න. Hero Super Dancer Season 3 with Life Boy. Final 48. මේ තමයි අද රාත්‍රියේදී මේ ප්‍රාසංග වේදිකාව මත ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ ඉදිරියේ නර්තන දක්ෂතාවයන් පෙන්වූ අපේ දඟකාර පුංචි නැට්ටුවන් 6 දෙනා. මේ 6 දෙනාගෙන් දිනක්ෂි එක්කෙනෙක්ට සිද්ධ වෙනවා මේ වේදිකාව අතහැර යන්න. අපි සූදානම්ද මේ විනිශ්චය ලබා දෙන්න? අපි සූදානම් කාවෙගේ. හැබැයි ඊට කලින් අපි සූදානම් වෙන්නේ අද දවසේ මේ වේදිකාව විචිත්‍රවත් කරපු මේ පුංචි දක්ෂයින් 6 දෙනා. ඒ නර්තනාංග නැවත වතාවක් පොඩ්ඩක් මතක් කරගෙන අපි බලලා නැවතත් එකතු වෙමු. වේදිකාව මත ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරපු ආකාරය කවුරුන් දද දවසේදී උපුලි මිස් මුලින්ම ඉදිරියට යන කෙනා. අපි මුලින්ම අද ඉදිරියට යවන්නේ නෙතුනි. ඊළඟට ඉදිරියට යන කෙනා අපි හිමාලිද දුෂන්ත. හිමාලිද දුෂන්ත. හිමාලි. මෙවන්. මෙවන්. Mr. Veerman, who's next? Who's next? Prashant Dulmina. වේදිකාව මත හැම වෙලේම පුරුදු පුහුණු කරන එකම දේ තමයි හැම දෙයක්ම සතුටින් බාර ගන්න. එක දෙයක් නැති වෙනකොට තව දෙයක් ලැබෙන්න පුළුවන් ඔබට අනාගතයේදී. උපුලි මිස් කවුද මේ තිදෙනාගෙන් ඉවත් වෙන කෙනා නෙමෙයි ඉදිරියට යන කෙනා? මම හිතන්නේ අද දවසේ තිබ්බ ඇක්චුවල් හැටියට අනූප. මේ
Mr. Grau. දඟකාර පුංචි නැට්ටුකාරයන් දෙදෙනෙක් මේ වේදිකා විතුර වෙලා ඉන්නවා. සමාධි සෞම්‍යයි අපේ නෙහාර සෙව්වන්දි. දක්ෂතා දෙකක් විවිධ අදහස් ලැබුණා. විනිශ්චය මණ්ඩලයේ කොයි විදිහට තීරණයක් අරගෙන තියෙනවද දන්නේ නැහැ. මම නර්තනාචාර්යවරුන් දෙදෙනාට ආරාධනා කරනවා. DM ධනුෂ් චරක. ඔබ මේ වේදිකාවට ආදරය කරනවා කියන එක අපි හොඳාකාරවම දන්නවා. මේ වැඩසටහන ආරම්භයේදීම මම ඔබට දෙයක් කිව්වා. ඒක තමයි ජීවිතේ දේවල් අලුතෙන් හිතන්න අලුත් සිතුවිලිත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් මේ ලෝකය අපිට වෙනස් කරන්න පුළුවන්. එහෙම પરම්පරාවක් එක්ක තමයි අපි මේ ළමා ප්‍රාසංගික වේදිකාව මත හිඳගෙන ඔබට සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් ලංකාවේ ඉදිරි අනාගතය නර්තනය ගැන විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න. ඒ සඳහා විනිශ්චය ලබා දෙන ගෞරවනීය විනිශ්චය මණ්ඩලය හරි ප්‍රබලයි. ඔවුන් හරි කෙනා නිවැරදිව තෝරනවා. දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඔය තුන් දෙනාගෙන් කාගෙන්ද මම මේ ප්‍රශ්නේ අහන්නේ කියන්නේ. හරි. හිමාලි. එපා දුෂ්‍යන්ත. එයන්ත එපා. උගුලි මිස්. අපිට කියන්න. ඔබ තිදෙනාම එකමතිකව තීරණයක් අරගෙන තිබෙනවා කවුරුන්ද තරගෙන් ඉදිරියට යන්නේ මේ දෙදෙනාගෙන් කවුරුන්ද මේ වේදිකාව අතහැර යන්නේ. ඔබ දෙදෙනාගේ තීරණය දැන් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. පුතාලට හිත්වලට මේක දරාගන්න බෑ. අපි කියන කතා ඒගොල්ලන් දිනන්න බලාගෙන ඉන්නේ. ඒක තමයි එම් එක. වෙරි ගුඩ්. හැබැයි පුතාලට තව කල් තියෙනවා. මේවට ඇවිල්ලා තමයි ඉගෙන ගන්න ඕනේ. ඉතින් පොඩි පොඩි අඩුපාඩුකම් මැද්දේ අපිට ඉතින් ඉදිරියට යවන්න හිතුණා නෙහාරා. මෙයාගේ මේ උපතින් ආපු ටැලන්ට් එක ඉතින් අපිට මේ හම්බුණ කෙටි කාලය තුළ මෙයාගේ දක්ෂතාවය අපි දැක්කා. ඒකත් එක්ක මෙයා මේ තරම් දුරක් ආවා. මීට වඩා ඉදිරියට යන්න පුළුවන් මම හිතන්නේ සමාධි දක්ෂ දරුවෙක්. එයාගේ අනාගතයේ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විනිශ්චය මණ්ඩලයේ තීරණයට ගරු කරනවා හිතනවා. තරඟකරුවෙක් මෙතනට එන්නේ දිනක්ෂි ජයග්‍රහණය කරන්න බලාගෙන. හැබැයි අපි මේකේ හැමදාම කතා කරන දේ තමයි වාසනාවද දක්ෂතාවයද කියන එක. ඒක මේ වේදිකාව මත ඔබට නිරන්තරයෙන්ම දැක ගන්න අවස්ථාව ලැබෙවි. ජීවිතේ ජයගත්ත අපේ අපූර්ව මිනිසාට අපි ආරාධනා කරනවා. හරිම සන්තෝෂෙන් එන්න. හොඳයි. එසේ නම් අපි සූදානම් වෙන්නේ මේ ප්‍රාසංග වේදිකාවට සමුදෙන්න. අපි ලබන සතියේත් ඔබ ආදරය කරන දඟකාර පුංචි නැටුවන් 6 දෙනෙක් සමගින් මේ වේදිකාව මතදී හම්බ වෙමු. කාලයට ඉඩදීලා තාලයට සරසන ලංකාවේ එකම දැවැන්ත ළමා ප්‍රාසංගික වේදිකාව මේ දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසංගික නර්තන අවකාශයේ අසම සම රියැලිටි ටෙලිවිෂන් සන්නාමයයි මේ හිරු සුපර් ඩාන්සර් සීසන් 3 with Lifeboy.